Millennium Capital YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද lease interest calculation එක කරගන්න කියලා. තමයි. අපි ගිහිලා කොහෙන් හරි lease එකක් ගන්න හමුවාම ලක්ෂයකට installment එකක් කියනවා. Amount පුරුදු වෙන ලක්ෂයකට installment එක කීයද කියන්නේ ඉතින් එතකොට compare කරගන්න තමයි අමාරු වෙනවා. හැමදැනෙම ඉතින් ලක්ෂයකට installment එකක් ගත්තොත් නම් compare කරන්න පුළුවන්. හැබැයි duration එක ගැන හිතන්න ඕන. සමහර ලාට ගොඩක් කාලාවට කියන්නේ ලක්ෂයට අවුරුදු 5කට එන installment එක තමයි. හැබැයි මම නම් හිතන්නේ අපි හැමෝගෙම interest rate එක ගත්තා නම් වඩා හොඳයි. Interest rate එක හොන interest rate එක මට අපිට තීරණය කරන්න පුළුවන් මොන finance company ද මොන බැංක එකද අපි සිලෙක් කරන්න කියලා. ඉතින් මම හිතුව ඔයාලට මේ ඉන්ට්‍රස්ට් හදන විදිය ක්‍රම කීපයකටම කියලා දෙන්න. පළවෙනියට මම අමාරු විදිය කියලා දෙන්න. නැත්තම් ඔයාම Excel එකක් හදාගන්න විදිය කියලා දෙන්න. ඒවලු අපි බලමු කොහොමද Excel එකේ මේ ඉන්ට්‍රස්ට් කැල්කියුලේෂන් එක හදාගන්නේ කියලා. මම Excel එකක් හදලා තියෙනවා. මෙන්න මෙහෙම. අමිතාට මේක අලුත් ෂීට් එකක් හදලා අය කියලා දෙන්න බැලුවේ. මේ තියෙන ඉන්ටරෙස්ට් රේට් එක. මේ තියෙන මම ගෙවන්න බලාපොරොත්තු මට මේ කාලෙටම වදින ඉන්ටරෙස්ට් එක. මේ තියෙන කැපිටල් ලේක මේක හරන ලක්ෂයෙන් මේවා වෙන්න ඕනේ. මොකද මම මෙතන ලක්ෂයකට වැඩි මයිනස් කියලා තියෙනවා. අපි මේක මතක. මේ ලයින් එක මකපුවාම ඔල හරියටම සෙටල් සෙට් වෙලා නැහැ. ඒත් 8300 ගානක අවුට්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. නමුත් මේ විදිහට තමයි ඉන්ට්‍රස්ට් එක හැදෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ ලෝන් එක ගත්ත එක. ඒකට ඉන්ට්‍රස්ට් එක. ඊට පස්සේ කැපිටල් පේමන්ට් එක මේ ඉන්ස්ටෝල්මන්ට්. ඉන්ස්ටෝල්මන්ට් එක ෆික්ස්. හැමදෙස්සෙම සමාන ගානක් තමයි යන්නේ. හරිද? ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ දැන් මේක වෙන්නේ කොහොමද කියලා. අපි මේ ටික ඔක්කොම දැන් මම ඩිලීට් කරනවා. ඔක්කොම නැහැ අපි අලුත් ෂීට් එකක් ගමු වැඩ ඉවරයි. මේක තියලා. මේක කොපියක් දාගන්න. දැන් මේ ටික ඔක්කොම අපු. හරි. දැන් අපි හිතමු ලක්ෂක ලෝන් එකක් ගන්නවා කියලා. 116යි වාර්ෂික පොලිය 16ක් කියලා හිතමු. එතකොට ඉන්ට්‍රස්ට් එක හැදෙන්නේ මේ ලක්ෂයට ලක්ෂ මේ ලක්ෂයට මේක සමාන කිරීම ගහලා ලක්ෂේ වැඩි කිරීම මේක දෙනවා. ලක්ෂයටම අවුරුද්දකටම කුලිය තමයි 16000. අපි අවුරුද්දකට එන්නේ නැහැ. අපි මන්ත්ලි නේ ගෙවන්නේ. ඒකින්ද අපි මේක බෙදනවා 12. 12න් බෙදුවාම පළවෙනි මාසෙට එන්නේ 1333. මේක ඊට පස්සේ මේක දැන් වාරිකේ. හැබැයි මේක හදන්න වාරිකේ අපි කීයද කියලා දැනගන්න ඕන. ඒක බැංකුවෙන් දෙනවනේ වාරිකේ කීයද කියලා. වාරිකේ අපි හිතමු 10000යි කියලා. බැංකුවෙන් දුන්නා කියලා. නැත්තම් මේක හදාගන්න පුළුවන්. 10000යි කියලා දුන්නොත් උඩට කැපිටල් පේමන්ට් එක එන්නේ හදාහින් ඉන්ට්‍රස්ට් එක අඩු වුණා. කැපිටල් එක 9000 ගන්නක් වෙනවා. එතකොට මේ තියෙන ක්ලෝසින් බැලන්ස් එක. දැන් මාසයක පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවුවාම ඒකේ 1300 ගන්නක් ඉන්ට්‍රස්ට් එක 8000 ගන්නක් කැපිටල් එක. මේක ලොකු දිග ලෝන් එකක් නම් ඉන්ට්‍රස්ට් එක වැඩි කැපිටල් එක අඩුයි. තැනට තේරෙනවා මං කියන එක. අපි හිතමු මේක ලක්ෂය මාස 60ක එකක් කියලා. 60න් නම් ලක්ෂය 60න් බෙදපුවාම කීයද?
එක සමානයි ලක්ෂේ දෙතිීම හැට එක්දසිද අපිදාම එක්දා සයිසීය ඉන්ස්ටෝර්මන්ට එකක් කියලා එහමත්තාම එක වැඩි නේද අපි නෑ බලම ටිකට හැදිහකි මේ ටරූල් හැටක් පල් හැට යන හැටක් යනවා කියලා හිත ඉන්ස්ටෝල්මන්ට් හැටකින් තමයි මේක සෙටල් වෙන්නේ මේක මාසෙ නම් වැඩන්නේ එතකොට වැඩ පේනවාද මේක දැන් මේ 16 අපි මෙතෙන්ට ෆික්ස් කරන්න ඕන. මේ ඉලක්කම මෙතෙන්ට ෆික්ස් කරන්නේ වෙන මේකට F5 එක ගන්නවා. ඒ කියන්නේ මේක පල්ලෙහාට ඇද්දාම වෙනස් වෙන්නේ නැහැ. ඒ සෙල් එක හැමතිස්සෙම ෆෝමියුලා එක සමානයි. මොන දැන් වඩපනේ මොකද කිව්වේ. දැන් වැරදින්නේ නැහැ. ඉන්ස්ටෝල්මන්ට් එක capital payment එක එහෙම අදිනවා මොකද ඉන්ට්‍රස්ට් එක ඇඩ් වෙනවා අර දහනේ 5000 මද නැත්නම් මේක දිගට ඇදිනවා ඒ කියන්නේ ඔයාගේ ඉන්ස්ටෝල්මන්ට් එක මාසෙකට 5000යි ගමට පේන ඇති මෙතනින්ම සෙටල් වෙනවා 25ක් ඇද්දි යන්නේ අපි දාමු 3000ක් මේ මාසෙ 60කින් සෙටල් කරන්න වගේ හදාගන්න යන්න එහෙම නැහැ මේ ඉන්ස්ටෝල්මන්ට් එක බැංකුවෙන් දෙනවා ඒකින්ද ඔයගෙන හොරුවෙන්න ඕනේ නැවට මම හරිද කියලා බලාගන්නයි මේ මම කියන්නේ ඔයා කොහේ හරි තැනක ඉත්ති දැන් ඔයා යන්නේ අහවල් මාසෙ නම් ඔයා දන්නවා ආගේ කැපිටල් අවුට්ස්ටෑන්ඩින්ග් කියගෙන ඔය මා අවුරුද්දක් ගියාට පස්සේ අවුරුද්දක් ගියාට පස්සේ දන්න ආද කැපිටල් අවුස්ටෑන්ඩින් ජීවයිද මොකද සමහර විතර මේ ටික ගෙවුවම මේ ටික කොමුලෝ ලක්ෂයෙන් අඩු වෙන්නේ නැහැ කැපිටල් එක විතරයි අඩු වෙන්නේ 74000ක් අවුස්ටෑන්ඩින් තියෙනවා මේ විදිහට තමයි මේක ප්‍රැක්ටිකලි වෙන්නේ මේක වැදගත් මොකද අපිට ওই ඩෙප් මොරටෝරියම් එක එහෙම දෙද්දි අපිට ඒකේ වාසිය කැල්කියුලේට් කරලා බලලා ඒකේ ඩෙප් මොරටෝරියම් එක දන්නවද මාස 6ක් දැන් ඉස්සරහටත් වෙදෙන්න යන්නේ ඒකත් මම වෙන ඊළඟ වීඩියෝ එකකින් පැහැදිලි කරනවා අපි මේ ඩෙප් මොරටෝරියම් එක ගන්න ඕනද නැද්ද කියලා කැල්කියුලේෂන් කරලාම් පෙන්නනවා ඒකේ වාසිය අවාසි ඉතින් මේක තමයි Excel එකකින් හදාගන්න විදිය අඩයිත් මේක බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ෆෝමියුලා එක මේකෙන් අපිට බල මෙහෙම තමයි ඉන්ට්‍රස්ට් කැල්කියුලේට් වෙන්නේ කියන්නේ රිඩියුසින් බෑලන්ස් කියන්නේ මේකයි මොකද ටික ටික අඩු වෙනවා කැපිටල් එක මේ ලක්ෂ ටික ටික අඩු වෙනවා මේක කිව්වෙත් අපි මේ මේක අමාරුයි සමහර වෙලාවට මම ඉන්න ලේසි විදිහක් මේක හොඳයි මේක හදාගත්තා නම් ලේසි නමුත් තව ලේසි විදිහක් මම හොයාගත්තා ඒක තමයි වෙබ්සයිට් එක තියෙනවා වෙබ්සයිට් එක තියෙනවා මේ මේක කැල්කියුලේට් කරන්න කොහොමද කියලා අපි මේ මේ සයිට් එකට ගිහිල්ලා බලමු
තියෙන මේ වගේ සයිට් එක. මේක ඉතින් ගොඩාක් තියෙනවා ෆෝමුලාස්, කම්පවුන්ඩ් ඉන්ටරස්ට්, මෙතන ඉන්ටරස්ට් කැල්කියුලේටර්. මෙතන නමුත් මගේ මේ 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 සයිට් එක වන ලියා ගන්න මේක වන්තරම් කැල්කියුලේටර්.com කියන එකේ වන්තරම් තියෙන ලෝන් කැල්කියුලේටර්. පැහැදිලි කරන්න ගියොත් වෙලා යනවා ලෝන් ලක්ෂයක් කියලා ලක්ෂයක් හැටින්නමු මාස 60යිනේ මාස 60යි ඉන්ටරෙස්ට් රේට් එක 16යි දැන් බලමු කැල්කියුලේට් කරලා ඉතින් 2000 හරසිය ගන්න. වඩ පෙනේ මෙන්න මේක අපි ගැහුවා නම් හරියට මේ ඉන්ස්ටෝල්මන්ට් එකට. මෙන්න මේක අපි ගැහුවා නම් මේ ටෙක්ස් එක ගන්න. වඩ මට පෙන්නන්න. දැන් ඔය ගන්න ගැහුවාම ඔන්න බලන්න. මෙතන 60 තව එකක් යන්න ඕනේ මොකද මෙතන පටන් ගන්නෙ. තුන්වෙනි ලයින් එකකින් අපි තව එතකොට 60 වෙන්න. තව ලයින් දෙකක් එන්නවා. ඔයාට වෙන්නේ බිඳුව වෙනවා ලස්සනට. එතකොට වැඩ තේරෙයි මේ කැල්කියුලේෂන් එක. හරි. එක්කත් 75ක් විතරනේ පොඩි හැවිසි. මේකෙත් 60ක් යද්දි මෙන්න මේ ඉන්ස්ටෝල්මන්ට් එක ගියා නම් ඉන්ට්‍රස්ට් එක හරි. මෙතන ටෝටල් ඉන්ට්‍රස්ට් එක 45,908යි. ඒකවල මෙතන ඉන්ට්‍රස්ට් එක 45,908යි. මෙතන කැපිටල් පේමන්ට් එක කියන්නේ මේකට සමානයි. එක්කන්නේ දැන් මේකිනුත් අපිට ඒක හදාගත්තා. තව ඔය වගේ සයිට් එකක් තියෙනවා. ඒක තමයි මෙන්න මේක. මේ කැමති එකක් ඉතින් යූස් කරන්න පුළුවන් ඔයාලට. එක එක සයිට් දෙන්නේ එන මේකට මම ගොඩක් කැමති මොකද්ද සයිට් එකකට ෂෙඩියුල් එකත් ඔක්කොම හදලා දෙනවා අපි දුම් නම්බර් ඔෆ් පේමන්ට්ස් අපි දැන් අවුරුදු පහක ලෝන් එක ගන්න 60යි නා ඉන්ටරෙස්ට් රේට් එක 16 කියලා දාමු අපි ලෝන් අමවුන්ට් එක ලක්ෂයයි අපි දැන් දන්නේ මන්ත්ලි පේමන්ට් එක කීයද කියලා අපිට හදා ගන්න පුළුවන් මේකේ දෙකද ගන්න එනවා මේක එක දන්නේ නැති ෆිගර් එකක් හොයන්න පුළුවන්. මේක සයිට් එක තමයි ෆයිනෑන්ෂියල් මෙන්ටර්. දැන් මේ අදාල් කැල්කියුලේටර්ස් ගොඩක් තියෙනවා. මේ අදාල් කැල්කියුලේටර් එක තමයි මේ ලෝන් කැල්කියුලේටර්ස් වල තියෙන ඉන්ටරෙස්ට් රේට් කැල්කියුලේටර්ස් වලදී මිසින් ලෝන් ටර්ම් කියන්නේ අපිට මේක දෙයක් නැත්තම් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නම්බර් ඉන්ටරෙස්ට් රේට් එක 16යි. ලෝන් අමවුන්ට් එක ලක්ෂයයි. ඊළඟට මාත්‍රි පේමන්ට් එක කීයද අපි මේ ඉන්ට්‍රස්ටෙක්වන මේ මේක මාර වටිනා ඉතින් ඔකට හොඳයි මේ ෂීට් එකම කොපි කරගන්න පුළුවන් ඕන Excel එකට කොපි කරලා දාගන්න පුළුවන් ඩොලර් වලින් තියෙන නමුත් ඒක හදාගත්තා හැගේ ආයෙත් තේරෙනවා කොහොමද මේ ඉන්ට්‍රස් කැල්කියුලේෂන් එක වෙන්නේ කියලා ලීස් වල තියෙන ප්‍රශ්නේ තමයි ලීස් සෙටල් කරන්න ගියාම අපි තුමු මේක ලීස් එකක් කියලා ලීස් එකකදී මෙන්න මේ ඉන්ට්‍රස්ට් මෙන්න මේ වේව් ඕෆ් කරන්නේ ඔයා මෙතනින් ගෙවන්න ගියත් ඔයාට මෙන්න මේ කැපිටල් එක 84,000 ගන්න ගෙවල සෙටල් කරගන්න බෑ අන්න ඒක තමයි තියෙන ගැටලුව මොකද ලිස් එකදී අය කරන මේ එකයි මේ ඉස්සරහ ලැබෙන්න තියෙන එක කියන්නේ හිතමු මෙතරක් කියලා මෙන්න මේ මුදලින්ම තවිසි නම්දස් ගන්න ඉන්ට්‍රස්ට් එක ඔකෙදි ලොකු ගන්න ලීස් එකක් වෙද්දි ඒකෙන් 50% වේව් ඕෆ් කරනවා සමහර ලාවට ඔයා ඒකේ ඒ කම්පැනිම තව ලීස් එකක් දානවනම් අන්න ඒ වගේ මේ ලීස් එකකට අහුනොත් නම් ගැලවෙන්නම බෑ
අන්න ඒකයි මං කියන්නේ. දැන් මේක පර්සනල් ලෝන් එකක් වුණා නම් අපි යා මෙතනදි ගෙවනවා නම් මේකට තව මේකයි තව මේක බෙදීම 100 වැඩි කිරීම 400 තව 33000 ගණන් කියලා මෙන්න මෙහෙම මෙන්න මේ වගේ ගණන් කියලා ඔයාලට මේක මේ කරදරෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් ලීස් වල ප්‍රශ්නේ වුණ ඕක තමයි ලීස් වල ඉස්සරහට ලැබෙන්න තියෙන කුලියත් අයක. ඒකයි ඔය ගොඩක් කරවට කියන්නේ ඔයා මෙච්චර ගණන් කියලා දැන් ඔයා හිතනවා මේ පේමන්ට් එක මෙතක් ගෙවලා ඔයා ගෙවලා තියෙනවා 31000 ගෙවලත් ඔයා ලීස් එක සෙටල් කරන්න ගියාම එයාලා ඔයාගෙන් ඉල්ලනවා මේකයි මෙන්න මේ ඉස්සරහට ලැබෙන්න තියෙන ඉන්ට්‍රස්ට් එකයි බලන්න ඒ දෙක එකතු කියන්නේ කියලා මේකයි ඊට පස්සේ මේ ටික එකතු කොච්චරද බලන්න එකතුවගම 84 මෙතනින්දා මෙතනින්දා බලන්න ඒත් ඔයාට කියන සෙටල් කරන්න ගියාම ඔයාට ඒත් 114,000 විතර ගෙවන්න කියලා. ඉතින් ඔයා කල්පනා කරනවා මම මෙච්චරක් ගෙවලත් කොච්චරක් ගෙවලද මෙතනදා මෙතෙන්ට 31,000 ගෙවලත් මට තව 114 ඔයගේ ගණන් මම මේකෙ මෙච්චරම ඉන්නේ පොඩි ගණන්ස් තව අඩු කරනවා මං හිතන්නේ. ඒත් ඉස්සරහට ගෙවන්න තියෙන ඒවාත් අය කරගන්න 150 125ක් වගේ වේවොක් කරන්න. ඔයගො ඉතින් ඒකයි කියන්නේ බේස් කියන්නේ නම් ඇත්තටම මරාලයක් අහුවෙන්න නම් එපා. තමන්ට හොඳටම ගෙවන්න පුළුවන් නම් විතරක් ගන්න. මොකද ගැලවෙන්න බෑ ලීස් එක. අනිවාර්යෙන් ඒ කාලෙම ගෙවන්න ඕන. මම දන්නේ හේතුව ඇයි කියලා එහෙම ලීස් වලට කරලා තියෙන්නේ. වෙන රටවලවත් එහෙම දන්නේ නැහැ. සමහර මොකක්ද ටැක් කන්සිකන්ස් එකක් ඇති. නමුත් ලීස් වල එහෙම සෙටල් කරන්න නම් බෑ. ඒක නම් මම හොඳ ආකාරව දන්නවා. මොකද දැන් ප්‍රධාන දේ තමයි දැන් වල 100-16 විතර ලෝන් අරන් දැන් ඉන්ටරෙස්ට් රේට් එක ගොඩාක් අඩුයි. දැන් ඇත්තටම පර්සනල් ලෝන් එකක් කරන් හිටියනම් 104ක් විතර දාලා මේක සෙටල් කරලා අය ලෝන් එකක් දැම්මා නම් වට දැන් ඉන්ස්ටෝල්මන්ට් ඉන්ටරෙස්ට් එක අඩුයි. ඉතින් නමුත් ඔයාට ඒ වාසිය ගන්න බැහැ වැලීස් එකකට හිර වුණා. අන්න ඒක තමයි ඇත්තටම මම කියන්න ඕනුනේ. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ ඩෙප් මොරටෝරියම් එක ගැන සමහර අයගේ වැරදි අවබෝධයක් තියෙනවා මේ ඩෙප් මොරටෝරියම් එක ගන්න එක හොඳයිද නැති එක හොඳයිද කියලා. ඇත්තටම ඩෙප් මොරටෝරියම් එක ගන්න එක හොඳ අවස්ථාවකුත් ගන්න එක හොඳ නැති අවස්ථාවකුත් තියෙනවා. ඒක තීරණය වෙන්නේ ඔයාගේ ලෝන් එකත් එක්ක. ඒක ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ලීසස් ගැන මූලික හැඳින්වීමක් මම වෙනම වීඩියෝ එකක කරලා ඇති. ඒ වීඩියෝ එක දිගින්ද තමයි මේ ලීස් ඉන්ට්‍රස් කැල්කියුලේෂන් එක වෙනම කරේ. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. මේ වීඩියෝ එකකින් ඔය අධ්‍යයක් ඉගෙන ගත්තා නම් මේක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඉස්සරහට මම දාන වීඩියෝස් බලන්න channel එක subscribe කරලා notification bell එකක් click කරන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් upload කරපුවාම ඔයාට නොටිෆිකේෂන් එකක් එන්නේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.